අයිබෝවන් 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 සියලු දෙනාටම ආයුෂ වැඩි වෙන්නා වූ ඒ වගේම ආර්ථික සමෘද්ධිය වැඩි වෙන්නා වූ දවසකට සුභාශිංසන එකතු කරමින් අද දවසේදී මගේ වීඩියෝ වැඩසටහන ආරම්භ කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. රැඳී සිටින්න කියලා ආරාධනා කරනවා. වීඩියෝ වැඩසටහන අවසන් වෙනකම් බලලා ඔයගොල්ලෝ යම් කිසි දෙයක් අත්තද කියලා දැනගන්නට පහතින් අදහසක් එකතු කරගන්න. ඒ වගේම subscribe කරපු නැති අයට subscribe කරන්න කියලා ආරාධනා කරනවා. අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ export හා සම්බන්ධ ලංකාවේ සමාගම් ටිකක්. මේකේදී පළවෙනි කාරණය තමයි මම සමාගම් 10යි තෝරගත්තේ. තව තියෙනවා අපිට මේකට ලිස්ට් එකට දාගන්න. නමුත් මම 10ක් එකතු කරගත්තා. මොකද ජෙට් එක වගේ සමාගමක් ගැන මම කලින් කතා කරලා තිනවා. ඒ වගේම මේ සමාගම් 10ක් කතා කරලා නවත්තන්න බලාපොරොත්තු වෙන්නේ. මේකෙන් තනි සමාගමට ඉදිරි වීඩියෝ වලදීත් කරන්න බලාපොරොත්තු වෙනවා. නමුත් මේකෙදී මම අදාළ කරගෙන තියෙන සමාගම් 10යි පළවෙනි කොටසේදී සමාගම් 10ේ ඇතුළාන්ත කතන්දරේ මොනවද ප්‍රඩක්ට් මොනවද මාකට් එක කොයි ප්‍රදේශවල දල්ලන් ඉන්නේ කියලා එනත එක්ස්පෝර්ටින් තියෙන්නේ කොහෙද කියලා කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. දෙවෙනි කාරණේදී මම ඒකේ මිල ගණන් වෙනස් වීම ගැන පෙන්වන්න බලාපොරොත්තු වෙනවා. තුන්වෙනි කාරණේදී මම පෙන්වන්න බලාපොරොත්තු වෙනවා ලාස්ට් ක්වාටර් එකේ නැත්නම් ලාස්ට් පීරියඩ් එකේදී ඒගොල්ලන්ගේ ඈර්නින් කොහොමද තිබුණේ. ඒත් එක්ක අපිට වැලියු සමාගම ෆන්ඩ් වැලියු එකේ තත්ත්වය අනිත් අයට සාපේක්ෂව තියෙන සමාගම හොයා ගන්න පුළුවන්ද කියලා අපි බලන්න ඕගලන්ට පෙන්නලා දෙන්න. ඉතින් රැඳී සිටින්න අවසන් වෙනකම්. ඉතින් එක්ස්පෝර්ට් හා සම්බන්ධ සමාගම් 10න් මේ සමාගම් 10 ගැන තමයි මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඩිප් ප්‍රොඩක්ට්, සෙනිට් බිස්නස් සොලියුෂන්, ඊළඟට BPL හෝල්ඩින්, එස්පෝ, හේකප්, TJ, හේලිස්, හේලිස් ෆැබ්‍රික්, හේලිස් ෆයිබර්, ඊළඟට එක්ස්පෙක් එක ගැන, රිචඩ් පීරිස් එක්ස්පෝර්ට් ගැන තමයි මේ විදිහට තමයි මම කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ කම්පැනිස් 10ක් ගැන. එනම් පළවෙනි කම්පැනියට යමු අපි. ඩිප් ප්‍රොඩක්ට්, රයිට්. ඩිප් ප්‍රොඩක්ට් ගැන කතා කරොත් එහෙම ලැටෙක් ඉන්ඩස්ට්‍රියල් සහ හවුස් ඕනින් ග්ලව්ස්, ලැටෙක්ස් ට්‍රේඩ් ඇන්ඩ් ද ප්ලාන්ටේෂන් මැනේජ්මන්ට් කියන බිස්නස් සමරි එක තමයි අපිට දකින්නට පුළුවන් වෙන්නේ. රබර් කිරි ආශ්‍රිත ග්ලව්ස් නිර්මාණය සහ රබර් කිරි භාවිතා කරගෙන අනිකුත් දේවල් නිර්මාණය සහ ප්ලාන්ටේෂන් මැනේජ්මන්ට් කියන කැටගරියට මේගොල්ලෝ වැටෙන්නේ. එතකොට ගිග්ස් ඉන්ඩස්ට්‍රි එකේදී මැටීරියල් කියන සෙක්ෂන් එකටත්, ඊළඟට ෆිනෑන්ෂියල් ඒක මාර්තු මාස 31 අවසන් වෙන විදිහට තමයි තියෙන්නේ. ඉතින් ඔපරේටින් ලොකේෂන් ගත්තොත් එහෙම ලංකාවේ ලොකේෂන් 4ක මැනිෆැක්චරින් සිද්ධ වෙනවා. 1 මැනිෆැක්චර් එකෙන් තියෙනවා තායිලන්ඩ් වල, ඊළඟට ඉතාලි මාකටින් හා ඩිස්ට්‍රිබියුෂන් කිරීම පරමාර්ථ කරගෙන කම්පැනිය රන් වෙනවා. ඉතින් ඒකේ සම්බන්ධයෙන් බැලුවොත් එහෙම ප්‍රොඩක්ට් රේන්ජ් එක ගැන බැලුවොත් එහෙම සපෝර්ට් ග්ලව්ස් වේරියේෂන් 100කට අධික 100ක් වගේ සංඛ්‍යාවක්, ඊළඟට 198ක විවිධ අන්සපෝර්ටඩ් ග්ලව්ස්. මේ සපෝර්ටඩ් ග්ලව්ස් කියන්නේ කිමිකල්ස් වලින් ආරක්ෂාව ලැබෙන්න විදියට හදලා තියෙන ආරක්ෂිත ග්ලව්ස්, ඊළඟට සාමාන්‍ය වගේ රබර් ග්ලව්ස්, අන්සපෝර්ටඩ් ග්ලව්ස්, ඊළඟට ඩිස්පෝසබල් ග්ලව්ස් වර්ග 55ක් ඔවුන් නිෂ්පාදනය වෙනවා. ඒ කියන්නේ එකවරක් භාවිතා කළා ඉවතලන ග්ලව්ස් තමයි අපි ඩිස්පෝසල් ග්ලව්ස් කියලා හඳුනාගන්නේ. ඊළඟට ඔපරේටින් ලොකේෂන් එක කලින් කිව්ව විදියමයි. ඒ අනිත් පැත්තෙන් මේගොල්ලන්ගේ ප්‍රොඩක්ට් රේන්ජ් එක සහ ප්ලාන්ටේෂන් රේන්ජ් එක කියලා, මෙතන ප්‍රොඩක්ට් නෙමෙයි මෙතන ප්ලාන්ටේෂන් එන්න ඕනේ. ප්ලාන්ටේෂන් රේන්ජ් කියලා කොටස් දෙකකින්, ප්ලාන්ටේෂන් පැත්තෙන් ගත්තොත් හයි, ලෝ, මීඩියම්, ග්‍රෝයින්, ටී ඇන් රබර් කියන සෙග්මන්ට් එක දකින්න පුළුවන්. ඉතින් ඊළඟට ඔපරේටින් ලොකේෂන් ලංකාවේ තුල ගත්තොත් හෙක්ටයාර 12845ක් වගා වෙනවා. ඒ වගේම දිශික පහක 42ක ස්ටේට් භාවිතා වෙනවා මේ ප්‍රඩක්ට් රේන්ජ් එක සම්බන්ධයෙන්. හරි, ඊළඟට ඩිප් ප්‍රඩක්ට් එකේදී ඔයගලන්ට පේනවා ඇති ඩිප් ප්‍රඩක්ට් වල තායිලන්ඩ් ලිමිටන් 99.3% එකක් ඔවුන් තියෙනවා. ඊළඟට DPL ප්‍රීමියර් ග්ලව්ස්, ඊළඟට යුනිවර්සල් ග්ලව්ස්, මේ ආදී වශයෙන් ඒගොල්ලන්ගේ අපි කියනවා පෑන් ප්‍රොටක්ෂන් සෙක්ෂන් එකේ යටතේ ඒගොල්ලන් සතුව තියෙන ඒවා. එතනින් මේ ඉකෝ ගන්ටි මම නම ප්‍රනවුස් කර හරිනම් බලන්න ඕනේ. ඊළඟට ඒගොල්ලෝ ඒ මේ ඩිප් ප්‍රොඩක්ට් යටතේ තියෙන ඒක මාකටින් ආම් බේස්ඩ් ඉන් ඉතලි, ඉතලි වල ටාගට් කරගෙන ප්‍රොඩක්ට් නිර්මාණය වීමක්. ඒකට 100%ක් මේගොල්ලෝ සතුව තියෙනවා කියලා මතක තියාගන්න ඕනේ. ඒතර 100%ක අනිත් අයිටිය තියෙන. ඉතින් එහාට අනිකුත් දේවල් සම්බන්ධයෙන් නම් ඔයගලන්ට පේනවා. ඉතින් ප්ලාන්ටේෂන් ගියොත් එමේ කැලණි වැලි ප්ලාන්ටේෂන් එකත් 72.4ක මේකත් තියෙනවා. අපි කැලණි වැලි කියලා මං ඉක්මනටම වීඩියෝ එක කරනවා, විශේෂයෙන් පාම් ඔයිල් සම්බන්ධයෙන් කතා කරන්න තියෙනවා.
කැලණි වැල් වැලියකටත් අමතරව කියන නමුණු කුල ඊළඟට ගත්තොත් එහෙම වටවල අපි කතා කරමු ඉස්සරහට. ඊළඟට හේලි ප්ලාන්ටේෂන් එක ගැන කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඊළඟට තලව කැලේ තියෙනවා මෙන්න මේ තියෙන ටී නිර්මාණය කරන ඒවා. ඉතින් යාට ඩිප් ප්‍රොඩක්ට් එකේ කැපෙක්ස් එක ජෙනරේට් වෙච්ච ආකාරය ඊළඟට R&D. අපි දන්නවා සාමාන්‍යයෙන් මේ වගේ කෙමිකල් නිෂ්පාදන නැත්නම් රබර් නිෂ්පාදන සහ මැනුෆැක්චර් කම්පැනිස් වල R&D එක සාමාන්‍යයෙන් ලොකු අගයක් ගන්නවා. ඒ කියන්නේ එන්න වැඩි වෙලා තියෙනවා මේකෙත් අපිට ඒ R&D එක දක ගන්නට පුළුවන්. හේතුව තමයි R&D කියන්නේ රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් කියන සෙග්මන්ට් එක. ඉතින් ඉන්කම් රිපෝට් එකක් කියවගෙන යන ආකාරය මම වීඩියෝ දාලා තිනවා. ඒකෙදි සඳහන් කරා රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් සාමාන්‍ය මැනුෆැක්චර් පැත්තෙන් යනකොට වැඩිපුර මුදලක් වැය වෙනවා. ඉතින් ඒකත් එක්ක රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් වැඩි වුණාට නම්බර් ඔෆ් නිව් ප්‍රොඩක්ට් ගණනක් මේ වසරේදී එතරම්ම වැඩි වෙලා නැහැ. 2020-21 වර්ෂයේදී ඩිප් ප්‍රොඩක්ට් වල ඒක මෙතන පෙන්ලා තිනවා මේ ඇනුවල් රිපෝට් එකෙන් ගත ඩේටාත් එක්ක. අපි බැලුවොත් ඩිප් ප්‍රොඩක්ට් එකේ පසුගිය වර්ෂ 5 තුල කොහොමද ඈර්නින් තිබුණේ කියලා ඔයගලන්ට පේනවා ඇති. 1.26 0.8 3 1.4 ඊළඟට 1.25 ඊළඟට 8.63 ඈර්නින් වාර්තා කරගන්නවා ගිය වසර ඇනුවල් රිපෝට් එකට අනුව. බය වෙන්නපා, මේකේ 3 කොටසෙදී මම පෙන්නනවා මේ කාර්තුවට අදාළව කොහොමද මේ කම්පැනි පර්ෆෝම් කරලා තියෙන්නේ කියලා. ඊළඟට රිටර්න් ඔන් ඉක්විටි මේ ආකාරයෙන් දක්වලා තිනවා මාකට් ප්‍රයිස් එක ආදී දේවල්. ඉතින් මම 1x1 කතා කරන්න යන්නේ නැහැ, මොකද හේතුව වීඩියෝ එකේ තවත් සමාගම් ගණනාවක් ගැනම අපිට කතා කරන්න තියෙන නිසාවෙන්. හරි, ඊළඟට ඩිප් ප්‍රොඩක්ට් එකෙන් පස්සේ මම යන්න බලාපොරොත්තු වෙන එක්සිනි බිස්නස් සොලියුෂන් ලිමිටඩ් ගැන. මේකේ රිපෝට් එක කියවගෙන යනකොට සාම මේක අලුතෙන්ම කම්පැනි එක CSE වලට ආපු කම්පැනියක්. විශේෂයෙන්ම කිව්වොත් එහෙම දෙසැම්බර් මාසේ ඉඳලා IPO එකෙන් පස්සේ ආපු කම්පැනියක්. ඉතින් ඒ නොවැම්බර් දෙසැම්බර් වලින් ආපු කතන්දරෙත් එක්ක මට මේ කම්පැනි ගැන පොඩ්ඩක් අර වැඩිපුර විස්තර හොයන්නට ආසාවක් හිතුණා. මොකද මේ කම්පැනිය සාමාන්‍යයෙන් අපි ශ්‍රී ලංකාවේ කොළඹ කොටස් වෙළඳ පොලේ දකින්න ලැබෙන සමාගම් එක බලද්දී වෙනස්ම පැත්තක සමාගමක් කියන්න පුළුවන්. හේතුව මේකෙදි වෙන්නේ සොෆ්ට්වෙයාර් එකක්, ඒ කියන්නේ HR මැනේජ්මන්ට් සම්බන්ධ, හියුමන් රිසෝර්ස් අනිකුත් දේවල් මැනේජ්මන්ට් සම්බන්ධ සොෆ්ට්වෙයාර් ඩෙවලොප්මන්ට් කරන කම්පැනියක් විදිහට තමයි මේ එච්.එන්.ඉ. බිස්නස් සොලියුෂන් කියන එක තියෙන්නේ. ඉතින් අපි දන්නවා මේ කොරෝනා කාලෙදී අපි සොෆ්ට්වෙයාර් කිසේදත් ගෙදර ඉන්නකොට එදිනෙදා වැඩ කටයුතු කරගෙන යන කොයිතරම් අන්තර්ජාලය, කොයිතරම් පරිගණක, කොයිතරම් ඇප්ලිකේෂන් ඇප් ආදී දේවල් භාවිතා වුණාද කියලා. ඉතින් ඒ නිසාම මම දකිනවා මේ කම්පැනි තුළ තාම මේ ලොකු කතන්දරයක් කියන්න විදියක් නැහැ. මොකද ඇනුවල් රිපෝට් ආදී නිකුත් වෙලා නැහැ, වර්ෂය සම්පූර්ණ නැහැ තාම මේගොල්ලන්ට ඔලොම කොටස් වෙනද පොලේ. නමුත් මේ කම්පැනිය තුළ ටිකක් අර අපි කියනවා ඉදිරියට යන්න හැකියාවක් තියෙනවා කියලා. මම ඒ නිසාම මේ කම්පැනිය ගැන විශේෂයෙන්ම වෙනම වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තු වෙනවා. කොහොම හරි රටවල් 40කට අධික සංඛ්‍යාවට මේගොල්ලන්ගේ සර්විස් එක ලබා දෙනවා කියලා දක්වලා තියෙනවා. මේකේ තියෙන විස්තර ටික 2005 ඉඳලා තමයි මේ කම්පැනිය මේ වෙලා තියෙන්නේ. නමුත් කොහොම හරි අවසානයේදී ගිය වසරේ ඉඳලා සමාගම කොටස් වෙනද පොලටත් එනවා HBS එක. ඉතින් HBS එකේ මේ තියෙන්නේ ප්‍රොස්පෙක්ටස් එක. ඉතින් ප්‍රොස්පෙක්ටස් එක කියන්නේ IPO එකත් එක්ක නිකුත් කරන සංස්ථා ප්‍රකාශනයේ තුල මේ ආකාරය දක්වලා තියෙන ඒගොල්ලෝ ෆිනෑන්ෂියල් ඉයර් එකේදී ටෝටල් රෙවෙනුල් එක, රෙවෙනු එක 2020 වර්ෂයේදී මිලියන 955.1 බලාපොරොත්තු වෙනවා. ෆිනෑන්ෂියල් ඉයර් 2001 එකේදී 961. ඒ ආකාරයට රෙවෙනිව එක ඉන්ක්‍රීස් වෙනවා ඉතාමත් හොඳට. මම එකයි මේ ගැන විශේෂයෙන්ම බලන්න ඕනේ කියලා කිව්වේ. වගේම සද්ද නොකර පිකින් යනවා මේ සමාගමේ. ඔයාලට මම දෙවෙනි කැටගරියට ගියාට පස්සේ පෙන්නනම් ප්‍රයිස් චේන්ජ් වෙන ආකාරය. ඉතින් බලමු මේ සමාගම ගැන. ඉතින් මේ සමාගමේ බ්‍රෑන්ඩ් එක අපි කිව්වොත් එම ඩිස්ට්‍රිබියුටර් එක තියෙනවා ඉන්දියාවේ සෙරි බිස්නස් සොලියුෂන් ප්‍රයිවට් ලිමිටඩ් එකේ 100%ක්, සිංගප්පූරුව එකෙත් එහෙමයි, ඊළඟට ඔස්ට්‍රේලියා එකෙත් එහෙමයි. ඉතින් මේ තියෙන අදාළ නෙට්වර්ක් බ්‍රේක්ඩවුන් පාර්ට්නර්ස් රටවල් සංඛ්‍යාව මෙතනින් දක්වලා තියෙනවා. හරි, මම ඒ ගැන දෙවෙනි කොටසදී විස්තර කරනවා. තුන්වෙනිකට කියොත් එම BPPL හෝල්ඩින් ගැන කතා කරොත් මේගොල්ලොත් හවුස් හෝල්ඩ් ඇන්ඩ් පර්සනල් ප්‍රොඩක්ට් නිර්මාණය කරන සමාගමක් විදිහට දක්වන්න පුළුවන්. විශේෂයෙන් බ්‍රෂ් නිර්මාණය කරනවා. එතකොට බ්‍රෂ්, බ්‍රූම්ස් ඇන්ඩ් මොප්ස් වගේ ක්ලීනින් ප්‍රොඩක්ට් තමයි මේගොල්ලෝ නිර්මාණය කළා
රට යවන්නේ මේගොල්ලෝ මේගොල්ලන්ගේ විශේෂයෙන්ම බියරා බ්‍රෂ් කියන එක තියෙන එකද one of the south asia largest brush manufacturer කියලා හඳුන්වන්න පුළුවන්. ඉතින් ඒ වගේමයි ආසියාවේ තියෙන අපි කිව්වොත් ලංකාවෙත් කතා කරොත් එම manufactured plastic recycle කිරීමේ අදාළව මේගොල්ලන් සතුව තියෙනවා එකම මම හිතන විදිහට නිවැරදි නැහැ එකම සහ පළමු පළමු සහ එකම රීසයිකල් ෆැක්ටරි ආදී දේවල් මවුන් සතුව තියෙනවා. ඉතින් කොහොම හරි මේක තමයි මට ඊළඟට කතා කරන්න ඕන සමාගම. හේතුවත් මේ සමාගමත් සද්ද නොකර වැඩි මාකට් එකේ ඉන්නේ නැහැ. වැඩි සද්දයක් බද්දයක් නැතුව නමුත් පර්ෆෝමින් හොඳින් යන සමාගමක් විදියට දක්වන්නට පුළුවන්. මොගලන්ට පෙන්නන්න මේගොල්ලන්ගේ අවෝඩ් ලැබිලා තියෙන දේවල් ටිකක් දැම්මේ. මම මේක මෙතනට දාන්න හේතුව තමයි මෙතින් 2019 පළමුහා එකම ප්ලාස්ටික් රීසයිකලර් කියන වර්ඩ් එක හම්බුණා. ඒක වැදගත් වෙනවා ලංකාවේ ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය සම්බන්ධේ. ඊළඟට මේ පෙන්වන්නට ඕනේ ෆිනෑන්ෂියල් ඉයර්ස් වලදී 2017 2018 2019 2020 21 මෙන්න මේ 2020 නම් මම දකින්නේ කොරෝනා ඉෆෙක්ට් එක. නමුත් නැත්තම් ඕගලන්ට පේන්නේ නැති ඉතාමත් සියුම් විදියට පොඩ්ඩ ඒගොල්ලන්ගේ රෙවෙනියු එක වැඩි වෙමින් තියෙනවා. මෙන්න මේක ෆිනෑන්ෂියල් ඉයර් 2020 කොරෝනා නැත්තම් මට තේරෙන විදිහ තමයි මෙන්න මේ ගානටවත් මිලියන 3000 කියන සීමාව පන්නන්න තිබුණා. දැන්ට මිලියන 3400 ගානකට ආසන්න වෙලා තිනවා රෙවෙනියු එක. මේගොල්ලන්ගේ වැඩිපුරම 65% මාකට් එකට එන්නේ USA සහ කැනඩා වලින්. ඊළඟට ඕස්ට්‍රේලියා සහ නිව්සීලන්ඩ් ඉතුරු ටික යුරෝප UK එතනින් එහාට ග්‍රොස් ප්‍රොෆිට් එක පැත්තට ගියා. ඔයගලන්ට පේන වෙන්නේ ග්‍රොස් ප්‍රොෆිට් එකත් 2021 වර්ෂයේදී ඉහළ නැග්ගා. ඒ වගේම ග්‍රොස් ප්‍රොෆිට් මාජින් එකත් ඉහළ නැගලා තියෙනවා ඒ වර්ෂයේදී. ඊළඟට ප්‍රොෆිට් ආෆ්ටර් ටැක්ස් එක වැඩි වෙලා තියෙනවා සුපුරුදු පරිදි. අර මේ රෙවෙනියු වැඩි වුණා, ග්‍රොස් ප්‍රොෆිට් වැඩි වුණා, ඊට පස්සේ ටැක්ස් එක ප්‍රොෆිට් ආෆ්ටර් ටැක්ස් එකත් වැඩි වෙලා තියෙනවා 2021 වර්ෂයේදී. ඉතින් සබ්සිඩරි කියන ගත්තොත් එහෙම BPL එකේදී තියෙනවා බියර බ්‍රෂ් ප්‍රයිවට් ලිමිටඩ් 100% කන්ට්‍රෝල්, ඉකෝ ස්පෙන්ඩ්ලස් ප්‍රයිවට් ලිමිටඩ් 100% BPL එන්ටර්ප්‍රයිසස් 100% මේගොල්ලෝ කන්ට්‍රෝලින් කරගෙන යනවා. ඊළඟට මෙන්න අවුරුදු 5ක දේවල් වලින් අර්නින් පර් ෂෙයා බැලුවොත් එහෙම 1.42 1.19 ඕමොම් වෙලා 1.62 දක්වා වැඩි වෙලා තියෙනවා. එතකොට මම පෙන්නන්නම් ඊළඟ වීඩියෝ එකේදී මොකක් වෙලා ඇද්ද අපේ ක්වාටර් රිපෝට් එකත් එක්ක කියලා තුන්වෙනි කාරණේදී පෙන්නන්නම්. ඩිවිඩන්ඩ් එකත් 7.24ක් තමයි ගිය වසරේදී දුන්නේ. ඒගොල්ලෝ ඇනුවල් රිපෝට් එකේදී දක්වලා තියෙනවා සමාගම මොකද කොරෝනා ඉෆෙක්ට් එකත් එක්ක රට වැහිම, කම්පැනි සම්පූර්ණයෙන් ලොක්ඩවුන් කිරීම, ඒ කියන්නේ නැවත්වීම වගේ දේවල් එක්ක මේගොල්ලෝ 100 භාගයක දැන් මෙච්චර අවුරුදු ගානක් තිස්සේ 0.42ක ඩිවිඩන්ඩ් එක කියන ඩිවිඩන්ඩ් එක ගිවින් කරගෙන ආවා. නමුත් මේ පාර ඒකේ බහාෆ් විතරයි ගෙවීම් කරලා තියෙන. ඉතුරු ටික රිටේනින් අර්නින් විදියට ඒගොල්ලෝ පවත්වාගෙන යනවා මේ වසරේදී කියලා දක්වලා තිබුණා. ඉතින් net asset එකත් 10.56 වෙලා තියෙනවා. හරි. ඊළඟට අපි යනවා හැමෝම කතා කරන හැමෝම දන්න එක්ස්පෝ ගැන. එක්ස්පෝ ගැත්තොත් එමු ලොජිස්ටික් කම්පැටිබල් ලංකාවේ දැන් නම්බර් 1 විදියට රනින් වෙන, ඒ කියන්නේ අපි කියව ඇටෙන්ෂන් එක සම්පූර්ණ නම්බර් 1 විදියට ලැබිච්ච කම්පැනියක්. මේ දවස්වල නම් සාමාන්‍යයෙන් හිතුවට වඩා මාකට් එකේ 400 මේගොල්ලෝ කඩාගෙන යයි කියලා. නමුත් තාම ඉන්නේ 350 රේන්ජ් එකේ. නමුත් ෆිනෑන්ෂියල් ක්වාටර් රිපෝට් එකේ කතාව සම්පූර්ණයෙන්ම වෙනස්. මම ඒක ගැන ඉස්සරහට කතා කරනවා. ඉතින් කොහොම හරි එක්ස්පෝ ලංකා ගැන කතා කරලා ඩිවර්සිෆයි හෝල්ඩින් කියන ගිග්ස් ඉන්ඩස්ට්‍රි එකේ තමයි තියෙන්නේ මේක. මෙතනින් ලොජිස්ටික් වැලන්ස් 95.88ක ඉබිට් එකක් ලැබෙනවා. earning before interest and tax කියන එක යටතේ investment යටතේ 5.59ක් leisure යටතේ ඍණ 1.47ක් වෙලා තියෙනවා. ඍණ leisure පැත්ත කොහොමද hotel sector එක run වෙච්ච නැති හින්දා ඊළඟට revenue එකත් ඒ විදිහමයි. logistic වලින් තමයි මේගොල්ලන්ට වැඩිපුරම revenue එකක් generate වෙන්නේ. හැබැයි ගිය වසරේ තියෙන annual report එකේ විස්තර revenue එක build up වුණා, gross profit මේ හැම දෙයක්ම නිකන් නෙමෙයි සැලකිය යුතු විදියට profit after tax එකේම 3498ක් 100% percentage වලින් අප් වුණා. ඉතින් ඒකම තමයි මාකට් එකේ ලොකු attention එකක් expo එකටත් ලැබුණේ. හරි. ඊළඟට expo
2020 වර්ෂයේදී ස්කැන්ඩිනේවියන් එහෙම නැත්නම් අපි කිව්වොත් එහෙම සරලව නෝර්වේ මේ ස්වීඩනය ෆින්ලන්තේ ඒ ප්‍රදේශ කරහා ඒගොල්ලන්ගේ මාකට් එක මේව කරනවා. ඒ විතරක් නෙමෙයි 2021 වර්ෂයේදී කැනඩාවට ආසිනු උතුරු ඇමරිකානු ප්‍රදේශයේ තමන්ගේ මාකට් එක මේව කරනවා. ඉතින් ওই ආකාරයෙන් යනකොට එක්ස්පෝ වල බේසික් ඒනින් එක වැඩි උනේ ඇත්තම කතන්දරේ වැඩි උනේ ගිය වසරේ සිට. නමුත් එතකන් ඔයගලට පේන ඇති පොඩ පොඩ අප් වෙනකොට ලොකු ඇටෙන්ෂන් එකක් මාකට් එකේ තිබුණේ නැහැ. කොටසක් රුපියල් එකයි ගන්න තිබුණු කාලෙක තිබුණා. නමුත් කොටසක් රුපියල් 52 වගේ ඉඳලා ඉතා සීග්‍රේන් මාකට් එකේ ලොකුම ලොකු ඇටෙන්ෂන් එකක්. දැන් අර AI අපේ සොෂියොලොජික ඉන්ෂුරන්ස් එකට ලැබිලා තියෙන වගේ ඇටෙන්ෂන් එකක්, ක්වික් ඇටෙන්ෂන් එකක් මේගොල්ලන්ට ලැබිලා තියෙනවා. ඉතින් නෙට් ඇසට් එක ගිය වසරේදී ලොකු ගැප් එකක් ආවා. 6.47 ඉඳලා 13.89 දක්වා නෙට් ඇසට් ප්‍රමාණය වැඩි වුණා. පේනවා ඇතිනේ 2021 වර්ෂයේ වෙනකොට මාකට් එකේ ෂෙයා එක තිබුණේ 44.77 70ට. ඉතින් කල්පනා කරලා බලන්න කවුරු හරි බයි කරලා තියෙනවා පහලින් කැමති නැහැ එස්පෝ එකේ බයි කරපු ප්‍රයිස් එකක් දාන්න. සමහරවිට පෙරහැරේ ටිකක් දුර ගියාට පස්සේ හරි කමක් නැහැ, පෙරහැරට සහභාගි වෙලා ඇති කියලා හිතනවා. බලමු කොහොමාරි එක්ස්පෝ ගැනත් වර්තමාන ක්වාටර් රිපෝට් කොහොමද කියලා. හේ කැබ් එකට යනවා. හේ කැබ් එක හෙලිස්ලගේ හේ කැබ් මැටීරියල් සෙක්ෂන් එකේ යටතේ ගීක ඉන්ඩස්ට්‍රි එක යටතේ තමයි පවතින්නේ. ඉතින් මේකදී ගොඩක් වෙලාවට නිර්මාණය වෙනවා හේ කැබ් එකේදී අපි කිව්වොත් එම පොල් කොකන ජෙල් කියන පොල් කටු ඒව රත් කරලා ඊළඟට පවුඩර් ඇක්ටිවේටඩ් කාබන් නිර්මාණය කිරීම තමයි නිර්මාණය වෙන්නේ. ඉතින් මට ඇත්තටම මේක රිපෝට් කියවට පස්සේ වීඩියෝ දෙක තුනක් බලන්න ඉතුරු කොහොමද ප්‍රොසෙස් එක යන්නේ කියලා. හරිම වැදගත් දේවල් ටිකක් තියෙන ඉගෙන ගන්න මේ සම්බන්ධයෙන් උත් කොහොමරි ලොකු අර ඇක්ටිවේටඩ් කාබන් ප්‍රොඩක්ට් නිර්මාණය කරාට පස්සේ කොකනට් ෂෙල් භාවිතයෙන් ඒගොල්ලෝ වෝටර් ට්‍රීට්මන්ට් කාබන්ස් වලට යනවා, එයා පියුරිෆිකේෂන් යනවා, ඒ කියන්නේ වාතය පිරිසිදු කරන්න, වතුර පිරිසිදු කරන්න, ඒ ආදී දේවල් භාවිතා කරන්න, ඊළඟ රත්තරන් රිකවරි කරගන්න අන්න ඒ වගේ දේවල් වලට මේවා යොදා ගන්නවා. ඉතින් ඒක ඇත්තටම හොඳ ප්‍රොඩක්ට් එකක් කියලා මටත්, ඒ කියන්නේ ප්‍රොඩක්ට් එක මං කියන්නේ ප්‍රොඩක්ට් එක ඇත්තටම හිතන්නේ නැති දෙයක් වෙන්න පුළුවන් සමහර වෙලාවට කට්ටිය. නමුත් ඒකෙන් ලොකු මාකට් එකේ ලොකු වැලියු එකක් තියෙනවා කියලාත් පේනවා. ඊළඟට හේ කැබ් එකකින් ලෙෂර් ට්‍රීට්මන්ට් එකක් විදිහටත් යනවා ටුවරිස්ට් සයිඩ් එකට. ඉතින් ඒ අමතරව හේ කැබ් එකේ ගෲප් එක ශ්‍රී ලංකා, තායිලන්ඩ්, ඉන්දුනීසියා, UK, ඕස්ට්‍රේලියා, USA, ඉන්දියා සහ සිංගප්පූර් කියන රටවල් ගණනාවක් ආවරණය වෙලා තියෙනවා. ඉතින් මේවා පාට පාටින් දක්වලා තියෙන එකින් එක කියන රටා ඔයගලන්ට විස්තරය හොයාගන්න මෙතනින්ම දැනගන්න බලාගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. ඊළඟට ගත්තොත් මේ හේ කැබ් එකේ රටවල් සංඛ්‍යාව තමයි මේ දක්වලා තියෙන්නේ. ජර්මනි, යුරෝප් කන්ට්‍රියල් ජර්මනි, ෆ්‍රාන්ස්, ඉස්පාඤ්ඤේ, UK ආදී රටවල් මේගොල්ලෝ මේන්ලි අල්ලනවා. ඊළඟට USA වලත් එහෙම. හේ කැබ් එකේ ඈර්නින් පර්ෂියා බැලුවොත් එහෙම ඈර්නින් පර්ෂියා ගිය වසරේදී වැඩි වුණා 2.26, 3.25, ඊළඟට 10 බවට පත් වුණා. නෙට් ඇසට් එකක් මේ වසරේදී වැඩි වුණා 44.55 අතර තමයි තියෙන්නේ. මාකට් ප්‍රයිස් එක 93 වුණා. නමුත් මේ වෙනකොට මාකට් ප්‍රයිස් එක මොකද වෙලා තියෙන්නේ කියලා අපි ගිහිල්ලා බලමු දෙවෙනි කොටසේදී. ඊළඟට අපි යනවා ඊළඟ කම්පැනි TJ ලංකා. ගොඩක් දෙනෙක් ලංකාවේ අවධානය යොමු වෙච්ච, අපි කියමු ෆැෂන් පැත්තෙන්, ක්ලෝතින් පැත්තෙන් අවධානය යොමු වෙච්ච කම්පැනියක්. කන්සියුමර් ඩ්‍යුරබල් ඇපියරල් කියන සෙග්මන්ට් එක යටතේ ගිග්ස් එකේ තියෙන්නේ. ඉතින් කොටන්, සින්තටික්, ලේස්, ප්‍රින්ට්ස් වගේ රෙදි නිර්මාණය කිරීම සිද්ධ කරනවා. බ්‍රෑන්ඩ් ගණනාවක්ම යුරෝපයේ සහ ඇමරිකාවේ බ්‍රෑන්ඩ් ගණනාවටම මේගොල්ලන්ගේ මාකට් එක සපයනවා. ඉතින් ඔයගලන්ට පේන ඇති එකින් එකට මං හිතනවා විස්තර කිරීම අනවශ්‍ය කියලා. මොකද ලොකු වෙලාවක් ගියෝ සමහර වෙලාවට ඉන්ට්‍රස්ට් එක නැති වෙන්න පුළුවන් වටිනාම දේ ටික කියන්න යනකොට. හරි, ඊළඟට ඈර්න් පර්ෂිය ඔයගලන්ට පේනවා ඇති ඒක 2021 වර්ෂයේදී 18.6 වැටක වගේ ලොකු ඉහළකට වාර්තා කරලා තියෙනවා. ටිකක් ලොකු ජම්ප් එකක් පේනවා ඇති 2.3, 2.7, 3.4 ඊට පස්සේ 18.6. ඊළඟට මොකද වෙන්නේ කියලාත් මං පෙන්නන්නම්. එතන නෙට් ඇසට් එකත් 25ක රැඳී සිටිනවා. රිටර්න් ඔන් ඇසට් ප්‍රමාණය ඉක්විටි ප්‍රමාණයත් ගිය වසරට සාපේක්ෂව ඉක්විටි ප්‍රමාණය අඩුයි, ඇසට් ප්‍රමාණයත් අඩු වෙලා තියෙනවා. ඇයි කියලා බලමු අපි ක්වාටර් රිපෝර්ට් වලට ගියාට පස්සේ. හරි, හේලිස් ෆයිබර් ගැන කතා කරමු. ෆයිබර් නිර්මාණය කෙන්දි ආශ්‍රිත නිර්මාණ තමයි මේ යටතේ මැනුෆැක්චර් කරලා එක්ස්පෝර්ටින් කරන්නේ. ඉතින් මේගොල්ලන්ගේ හේලිස් එක ලොකු බ්‍රෑන්ඩ් එක, අපි දන්න ලොකු ගෲප් එකක් කියලා. ඉතින් කොහොම හරි
ෆයිබ ගැන කතා කරා ලොකු රෙවෙනියු එකක් ගිය සැරේදී වාර්තා කරනවා පසුගිය වසර අතරටම සාපේක්ෂව ප්‍රොෆිට් ටැක්ස් එක 2016න් පස්සේ ඉහළමගේ net asset per share සද්ද නොකර හිමින් ක්‍රමවත් වර්ධනය වෙනවා EPS එක හිතපු තරම් වර්ධනයක් පෙන්නුනේ නැහැ කියන එක තමයි මේවට සාපේක්ෂව බලන්න පුළුවන් මොකද රෙවෙනියු එක ලොකුවට ආවා ළඟට ප්‍රොෆිට් ආෆ්ටර් ටැක්ස් එකත් ලොකුවට ආවා නමුත් EPS එක අඩු වුණා ඒ අතරමැදි වියදම් වෙලා තියෙනවා කියලා ඔයගලන්ට පැහැදිලි වෙනවා ඉතින් මේ තියෙන හේලිස් වල 5 යටතේ සිදු කරනු ලබන නිර්මාණ ටික කෙන්දි අනුස්වාදී දේවල් නිර්මාණය වෙලා පිටරට යවීම ආදී කරුණු කාරණා සිද්ධ වීම මේ කම්පැනි යටතේ සිද්ධ වෙනවා මාකට් එක අල්ලගෙන තියෙනවා මාකට් එක ඩිස්ට්‍රිබියුට් කරනවා USA UK නෙදර්ලන්ඩ් ඉන්දියා ශ්‍රී ලංකා ජපාන් කියන රටවල් වලට ඉතින් හේලිස් 5 ලගේ earning per share එක බැලුවොත් එහෙම ක්‍රමකව වර්ධනය වෙලා නමුත් මේ 6.16 කියන එක මේවත් එක්ක ලොකු වෙනසක් වෙලා නැහැ net asset per share එක නම් වැඩි වෙලා තියෙනවා 0.6 කින්ම يعني ඒකක 6 කින්ම වැඩි වෙලා තියෙනවා නමුත් basic earning per share මමත් බලාපොරොත්තු වුණා ටිකක් 7කට වගේ ආවි කියලා මොකද revenue එක විශාල නිසා නමුත් එහෙම වෙලා නැහැ හරි ඒලිස් ෆැබ්‍රික් ගැන කතා කරොත් අපි දන්නවා ෆැබ්‍රික් නිර්මාණය කළා ඒවා පිටරට යැවීම තමයි මේගොල්ලන්ගේ සිද්ධ වෙන්නේ ඇමරිකාව ඊළඟට UK සහ යුරෝප් කන්ට්‍රි වල ෆ්‍රෑන්ස් බ්‍රිටිෂ් සෝරි ජර්මන් වගේ රටවල් වලට මේගොල්ලෝ මාකට් එක ලබා දෙනවා මේ බෑන්ඩ් තමයි ඒගොල්ලන්ගේ සපෝටිව් බ්‍රෑන්ඩ් විදියට ක්‍රියාත්මක වෙන්නේ earning per share ගත්තොත් මේකේ දාලා තියෙන්නේ ඩොලර්ස් වලින් ඒක මත තියන් ඩොලර්ස් වලින් දාලා තියෙන්නේ ඉතින් ඩොලර්ස් වලින් දැක්කත් මේ earning per share එක ගිය වසරේදී වර්ධනය වෙලා තියෙනවා එක්ස්පෙක් එක ගැන කතා කරොත් අපි දන්නවා කාඩ්බෝඩ් පෙට්ටි ආදී දේවල් කාඩ්බෝඩ් ආදී දේවල් නිර්මාණය කළ ඇසුරුම් හා සම්බන්ධ මැනුෆැක්චර් කරන ගිය වසරේදී එකතු වෙච්ච ලාබාල සමාගමක් කියන්න පුළුවන් මොකද ගිය වසරේ මම ඒක ගැන වීඩියෝකුත් හැදුවා එක්ස්පෙක් එක සම්බන්ධයෙන් IPO එකක් රිලීස් කරද්දිම ඉතින් ඒ ඉන්දියාව කටාර USA ඕස්ට්‍රේලියා මාකට් එක වැඩිපුරම මේගොල්ලෝ මේවා කරනවා මෝල්ඩිව්ස් මැඩගස්කර් සිෂෙල්ස් සහ රියුනියන් ඓලන්ඩ් කියන ඒවලත් මාකට් එක මේගොල්ලෝ අල්ලගෙන ඉන්නවා ඒ කියන්නේ අල්ලගෙන ඉන්නවා කියන්නේ මාකට් එක ලබා දෙනවා බ්‍රෑන්ඩ් කියන එක මතක තියාගන්න. හරි ඊළඟට එක්ස්පෝර්ට් සේලුත් වැඩි වෙලා තියෙනවා. නමුත් තාම කම්පැනියේ ඇනුවල් රිපෝට් ආදී දේවල් ඇවිල්ලා නැහැ. තාම ඇවිල්ලා ටික කාලයක් විතරයි. රිචඩ් පීරිස් එක්ස්පෝර්ට් එක ගියොත් අන්තිම කම්පැනිය අද කතා කරන මේ රිචඩ් පීරිස් එක්ස්පෝර්ට් ලා ගැන කතා කරොත් දෙවන්ත කම්පැනියක් කියන්න පුළුවන්. ඒ වගේමයි දෙවන්ත මිලක් මේ වෙනකොට කොටස් වලදී දීති ඔවුන් සතුව තියෙනවා. අනිත් මේ ප්‍රොඩක්ට් අපි දැන් ඉතුරු නමයත් එක්ක සංසන්දනය කරලා බලද්දී ප්‍රොෆිට් ඒවා ආදී දේවල් වර්ධනය වීමක් මම පෙන්නන්නම් USA සහ යුරෝප් එක තමයි මාකට් එකේ ඉන්නේ ඒගොල්ලන්ගේ නිර්මාණය වෙනවා නිෂ්පාදනය වෙලා විකිණෙනවා ලැටෙස්ට් බේස් සෙග්මන්ට් එක එමු නැත්නම් රබර් කිරි ආශ්‍රිත දේවල් ඊළඟට ඒකෙදී එතනින් එහාට ඒගොල්ලන්ගේ සමස්තයක් විදිහට රිචඩ් පීරිස්ලාගේ රබර් කිරි විතරක් නෙමෙයි ආශ්‍රිත නිර්මාණ විතර නෙමෙයි ඝන රබර් ආදී දේවලුත් මේක නිර්මාණය වෙනවා ඉතින් කොමාරි මේගොල්ලන්ගේ earning බැලුවොත් එහෙම earning per share ගිය වසරේදී 57.07යි 2019-20ට සාපේක්ෂව නම් තරමක අඩුවක් අපිට දකින්නට ලැබෙන බව තමයි පැහැදිලි වෙන්නේ හරි පළවෙනි කොටස ඉවරයි thank you කියන කලින් පළවෙනි කොටස ඉවරයි පිග්මන්ට් දෙවෙනි කොටසට යමු මම පෙන්නන්න බලාපොරොත්තු වෙන මේ හැම කම්පැනිකම ප්‍රයිස් අප් වීම ටග් ගාලා මොකද තුන්වෙනි කොටස තමයි වැදගත් මේක මට පෙන්න ගන්න ඕනම කාරණේ දැන් ඩිප් ප්‍රොඩක්ට් ගත්තොත් එimhe ඩිප් ප්‍රොඩක්ට් එක 2021 කේ පළවෙනි මාසෙදී වාර්තා කරනවා 75ක මිල නමුත් සමස්ත අපි දෙන කම්පැනි එකේ මිල ඩ්‍රොප් වෙලා තියෙනවා 49-48 රේන්ජ් එක යටතේ ඊළඟට BPL එක ගත්තොත් BPL එකේ අර මං කිව්වේ සයිලන්ට් කම්පැනිය එකපාරට අප් වෙනවා ආයෙත් පොඩ්ඩක් එනවා ආයෙත් අප් වෙනවා අන්න ඒ විදිහ යන කම්පැනිය මේ වෙනකොට 27ට තිබුණේ නමුත් 2021 දී කවුරු හරි බයි කරා නම් ඒගොල්ලන්ට පහසුවෙන්ම රුපියල් 12ක 13 වගේ සැලකිය යුතු කොටස් සංඛ්‍යාවක් ගන්න පුළුවන් වේලාසනින්ම ඊළඟට සෙනික් බිස්නස් එක මං කිව්වා 2012 මාසෙ ඉඳලා ජොයින් වෙච්ච කම්පැනියක් එතකොට ලොකු මේකක් කැන්ඩල්ස් පේන්නේ නැහැ නමුත් කම්පැනිය 21 ද 28 දක්වා ගිහිල්ලා පොඩි ඩවුන් ට්‍රෙන්ඩ් එකක ගමන් කරනවා එක්ස්ම ලංකා සුපුරුදු පරිදි ගිය වසරේ රිබිල දී ගත්ත කෙනෙක් මම හිතන්නේ අනිවාර්යයෙන්ම ලොකුම ලොකු ගේන් එකක් ලබා ගෙන ඇති මොකද ගිය වසරේදී වැඩි ඕනේ නැහැ ජූනි ජූලි මාසවලත් 47-50 මට්ටම් වලට තිබිලා එකපාරට ඒක හයි පර්ෆෝමින් එකක් දක්වලා 350 ගණන් වලදී ගියා ඉතින් 400 ටච් වුණා නමුත් ටච් වුණාට ඒක කඩාගෙන යන්න තාම එක්ස්පෝට් වැලි වෙලා තියෙනවා අපි බලාපොරොත්තු වෙනවා මාකට් එක ගොඩක් වෙලාට
මේ ටිකේ ඩවුන් ගිය හින්දා වෙන්නත් ඇති. ඊළඟට හේ කාබ් එක ගැන කතා කරොත් හේ කාබ් එකත් 167ට වාර්තා වෙනවා 2021 දෙවෙනි මාසෙදී. නමුත් ක්‍රමිකව ඩවුන් ට්‍රෙන්ඩ් එකකට ගමන් කරමින් ගිහිල්ලා රුපියල් 69 නැවතිලා ඉන්නවා. ඊළඟට ටීජේ ලංකා එකත් මෙන්න මේ කාලේ 2021 12 වෙනි මාසෙ ඉඳලා 39-40 රේන්ජ් එකේ ඉඳලා 57ටත් ගිහිලා දැන් නැවත 51 දක්වා ඇවිල්ලා තියෙනවා. හැබැයි මේක ඉරක් ඇන්දත් ඔයගොල්ලන්ට මේකේ ගමන් මාර්ගය ගැන හිතා ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. සාමාන්‍යයෙන් මෙන්න මෙහෙම තමයි ගමන් කරන්නේ. එතකොට ඔයගොල්ලන්ට පැහැදිලි වෙනවා කොයි වගේ හයිලෝ හයි හයි තත්ත්වයක්ද පෙන්වන්නේ කියලා. අපි බලන් ඉමු ඉස්සරහටත් මොකද වෙන්නේ කියලා. මෙතනදී පැටර්න් එක කැඩෙනවා. අපි ටෙක්නිකල් පැත්ත ගැන පස්සේ ඉස්සරහට කතා කරමු. ඊළඟට හේලිස් ෆැබ්‍රික් ගැන කතා කරත් ඒකෙත් ප්‍රයිස් එක 2021 අටවෙනි මාසෙ ඉඳලා හත්වෙනි මාසෙ ඉඳලා බිල්ඩප් වෙලා 44ට ගිහිල්ලා තිනවා. හේලිස් 5 එකත් එහෙමයි එකපාර්ට් 2021 12 වෙනි මාසෙදී 89ට යනවා 60 ගණන් වල ඉඳලා. එක්ස්පෙක් එක අරත් මං කිව්වා තවත් ලාභාල කම්පැනියක්. එතකොට මාකට් එකට එන්නේ නොවැම්බර් මාසෙ ඉඳලා. ඒකත් පොඩ්ඩක් අර මෙන්න මේ රේන්ජ් එක යටතේ එහාට මෙහාට ගමන් කරමින් පවතිනවා කියලා ඔයගලන්ට පේනවා ඇති. ඊළඟට රිචඩ් පීරිස් එකත් වේගින් ගමන් කරන සමාගමක්. 350 ගණන් ඉඳලා ගිය වසරේදී 350 ගණන් නැවත 2021 ත් 400 ගණන් ඉඳලා ක්වික් මාර වේගයකින් ලොකු ක්වොන්ටිටිස් බයි වීමක් සමග 1200 ගිහිල්ලා දැන් 900 ගණන් වල ඉන්න. ඉතින් හිතන්නකො රුපියල් 300ට 400ට කවුරු හරි කෙනෙක් බයි වෙලා තිබුණා නම් මේ වෙනකොට කොටස් වැඩි වුණේ කොටස් 1000ක් කියමුකෝ. ඒ වගේ තිබුණත් ලොකු ප්‍රොෆිට් එකක් ලබා ගන්න පුළුවන්. හරි, අපි යනවා දැන් ওই කතන්දරේ අවසාන කොටසට. අවසාන කොටස මේක තමයි මට කියන්න ඕන කාරණේ. මොකද්ද මේ තියෙන්නේ? මම හදපු Excel sheet එක අදාළ කම්පැනි වල අන්තිම ක්වාට එක වාර්තා කරපු earning එක බලද්දි මේ තියෙනවා කම්පැනිය current market price එක ක්වාට එක මාස ගාන කීයද කියලා. ඊළඟට shares ගාන, ඊළඟට net income එක මේ period එකේදී, ඊළඟට last year එකේදී ඒ period එක අදාළ income එක percentage එක net asset එක top 20 public holding. ඉතින් මෙන්න මේවා ටික දැම්මට පස්සේ හොඳට බලන්න මෙන්න මේකේ බැලුවම තේරෙයි ඩිප් ප්‍රොඩක්ට් එක මාස 6ක පීරියඩ් එක යටතේදී මිලියන වාර්තා කරලා තිනවා. මේකට බිංදු තුනක් එන්න ඕනේ. හරි, එතකොට මේ වාර්තා කරලා තියෙන ප්‍රොෆිට් එක 15%ක පර්සන්ටේජ් එකකින් අප් වෙලා තියෙනවා කියලා ඔයගලන්ට පේනවා ඇත. එතකොට 15%කින් කලින් නියයකට වඩා මේක මිලියන වෙන්න ඕනේ, බිංදු තුනක් එන්න ඕනේ, මතක තියාගමු. ඊට පස්සේ වාර්තා වෙලා තියෙනවා ඊළඟට ගත්තොත් එහෙම 15%කින් අපේමක් තියෙනවා. එච්.එන්. බිස්නස් ගැන කතා කරොත් 89%කින් ඒගොල්ලන් net income එක වර්ධනය වෙලා තියෙනවා. ඊළඟට BPL holding එක 116%කින් සුපුරුදු පරිදි දවන්තයා එක්ස්පෝ 282%කින් ඉතාමත් විශාල සංඛ්‍යාවක ඔයගොල්ලන් පේනවා ඇති. 10 billion වලින්ද 41 billion දක්වා ඉතාමත් වේගයකින් ගමන් කරලා තියෙනවා 282%කින්. ඊළඟට හේ කැබ් එක ඍණ 43%ක අඩුවීමක් තමයි ප්‍රසන්ටේජ් එකේ දක්වන්න පුළුවන්. ටීජේ ලංකා එක 159%ක ප්‍රයිස් අප් වුණා. හේලිස් 5 එක 103%කින් පොඩි ප්‍රමාණයකින් අප් වුණා. 123-26%කින් ඊළඟට හේලිස් ෆැබ්‍රික් එක, ඊළඟට එක්ස්පෙක් එක 345%කින්, ඊළඟට රිචඩ් පීරිස් එක 113%කින්. එතකොට මම මේ සංඛ්‍යා ලේඛන ටිකත් එක්ක බැලුවොත් එහෙම ඕගොල්ලන්ට බලමු ෂෝට් එක දාලා. රයිට්, හරි, ඕගොල්ලන්ට පේනවා ඇති වැරදු මේක. හරි, මේකත් එක්කම කතා කරමු. එතකොට ඕගොල්ලන්ට පේනවා ඇති වැඩිම ඒර්නින් ප්‍රමාණයක් වාර්තා වෙන්නේ, ඒර්නින් වැඩිම ප්‍රමාණයක් වාර්තා වෙනවා මේ කම්පැනි එකේ 345ක ප්‍රසන්ටේජ් එකකින් මෙන්න මේ එක්ස්පෙක් එක. එක්ස්පෙක් එක ඊළඟට ගත්තොත් එහෙම එක්ස්පෝ එක, ඊළඟට ගත්තොත් එහෙම හේලිස් ෆැබ්‍රික්, ඊළඟට ගත්තොත් එහෙම 189% හේසෙන්ඩි, ඒ වගේ කම්පැනිස් ප්‍රොෆිට් වාර්තා කළ දෙන. නමුත් ඔයගොල්ලන්ට බැලුවත් එහෙම මේ කම්පැනි වල එක්ස්පෙක් එක ගත්තත් ප්‍රොෆිට් එක වැඩි වෙලා තියෙනවා. නමුත් බලන්න කම්පැනි එකේ ප්‍රයිස් එක ජෙනරේට් වෙන විදිය. දැන් සමහර විට මේ කතන්දරේ තව ඉස්සරහට රිපෝට් වලින් වෙනස් වෙනවා. නමුත් ඔයගොල්ලෝ බැලුවොත් එහෙම මේකේ ප්‍රසන්ටේජ්ලි ගත්තොත් මේ මාකට් එකේ IPO එකට දක්වපු උනන්දුව වැඩිපුර එතනින් එහාට රිලීස් වෙලා අවසානයේදී
ප්‍රයිස් එක ඩවුන් වීමක් තමයි තියෙන්නේ. නමුත් ප්‍රසන්ට්ලි ඉස්ලි ප්‍රොෆිට් වැඩි වෙලා තිනවා කම්පැනිෙදී. ඒක තමයි මට ඔයගලන්ට පෙන්වන්න ඕනේ. ඊළඟට හේලිස් ෆැබ්‍රික් එකත් එමය, එක්ස්පෝ එකත් එමය. එක්ස්පෝ නම් තාමත් පර්ෆෝමින් කරන කම්පැනිය. නමුත් මේ දවස්වල ඩවුන් වෙලා ගිහිල්ලා තිනවා. ඊළඟට මේ 189 ඉන්න සෙනිට් බිස්නස් එකත් එමය. මෙන්න මේව ගැන පොඩ්ඩක් ඔයගොල්ලෝ අවධානය යොමු කරන්න. අවධානය යොමු කරලා ඔයගලන්ට මම පෙන්වන්න බලාපොරොත්තු වුනේ සමහර වෙලාවට මාකට් එකේ ඇත්තටම මෙහෙම කතන්දරයක් තියෙනවා. ලොකු ප්ලේයර්ස්ලට තමයි මාකට් එකේ අවධානය යොමු වෙන්නේ. එතකොට මාකට් එකේ ලොකු ප්ලේයර්ස්ලට අවධානය යොමු කරනකොට අර මං කියපු පොඩි පොඩි ප්‍රොෆිට් ලබන කම්පැනි, net income එක ප්‍රොෆිට් percentagely high income තියෙන කම්පැනි සද්ද නොකර අර මාකට් එකේ රිසර්ච් කළා ලොง ටර්ම් බයි කරන කට්ටියගේ අවධානයට යොමු වුණා. ලොකු ඇටෙන්ෂන් එකක් නැතුව සද්ද නොකර හිමින් හිමින් තියෙනවා. ඔක හිමින් හිමින් තියලා ට්‍රිගර් වෙච්ච ගමන් අනිවාර්යයෙන් ලොකු පර්සන්ටේජ් එකකට මාකට් එකේ ප්‍රයිසස් අප් වෙනවා. ඉතින් ඒ හින්දා මට ඕනකමක් තිබුණා ඔයගොල්ලෝ මේවා ගැන මේක මේ කිසිම වෙලාවක බයි සෙල් හෝල් කරගන්න රෙකමෙන්ඩේෂන් එකක් විදිහට ගන්න එපා. හැබැයි ඔයගොල්ලෝ මතක තියාගන්න මේ ඉලක්කම් එක අපි හැමතිස්සෙම කියන නම්බර්ස් නෙවර් සේ ලයි කියලා. ඉතින් ඉලක්කම් එක ඔයගොල්ලන්ට පුළුවන්කමක් තියෙනවා නම් මේ කම්පැනිස් ටික හිමින් සීරුවේ පික් කරගෙන යන්න. අනිවාර්යයෙන්ම මං හිතනවා ඔයගොල්ලන්ට ලොකු මේකක් ලැබේවි කියලා. එක්ස්පෙක් එක 345ට 282 එක්ස්පෝ ෆැබ්‍රික් ඔය ආදී විදියට ඩිවලොප් වෙච්ච ආකාරයයි මම මේ දක්වලා තියෙන්නේ. එතකොට ඔයගොල්ලන්ට යම්කිසි දෙයක් ගන්න පුළුවන් කියලා හිතනවා. හරි, එහෙනම් පහලින් මට කමෙන්ට් එකක් දාන්න. මම මේ කම්පැනි වලින් මොනවද ඊළඟට කතා කරන්න ඕනේ කියලා අනිත් පැත්තෙන් මට ඔයගොල්ලෝ දක්වන්න අදහසක් මේ වීඩියෝ එකෙන් දෙයක් ගත්තද, මේකින් ඔයගොල්ලෝ ගත්ත දේ මොකද්ද කියලා අදහසක් ඔයගොල්ලෝ පහලින් සඳහන් කරන්න. ඉතින් දිග වීඩියෝ එකක් වුණාට සමාවෙන්න ඕනේ. කරුණු කාරණා ටිකක් ඉදිරිපත් කරන්න තිබුණා. ඉතින් අදින යාළුවනේ හෙට වීඩියෝ එකකින් නැවත හම්බෙමු. අදට සමු ගන්නවා සියලු දෙනාටම. අයිබෝවන්. 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 අයිබෝවන්.